දිවිතුරක් කතාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවව ආදරෙන් පිළිගන්නවා channel එකට. ඉතින් මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න සූදානම් වෙන්නේ රෙහානා ඊෂට කියන දෙයක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරණීය ඉල්ලීමක් කරන්න කැමති. ඒ තමයි වීඩියෝ එක බලලා කුතුහලයක් ඇති වුණා නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න කියලා අමතර ඉල්ලීමක් කරන්න කැමති. ඉතින් ඔයා දන්නවා ඒ තමයි අගස්ති මේ වෙනකොට රෙහාන කියන්නේ ඊෂගේ යාළුවෙක් නිසා රෙහානට හිත රිදෙන්නේ නැති විදිහට කතා කරනවා. ඒ වගේම තමයි රෙහාන කොච්චර දක්ෂ කෙනෙක්ද කියලා තේරුම් අරගෙන ඉන්නවා. ඉතින් කාලෙකට කලින් නම් තමන් ඇරෙන්න මේ ලෝකේ වෙනම කෙනෙක් හෝ නෑ දක්ෂ කියලා තමයි අගස්ති හිතාගෙන හිටියේ. ඉතින් ඒ වුණාට දැන් අගස්ති ඒ වගේ නෙමෙයි. අනිත් කෙනාගේ දක්ෂතාවය අගයන්න, අනිත් කෙනාගේ හිත නොරිදා කටයුතු කරන්න ඔන්න සමත් වෙච්ච කෙනෙක් හැටියට අපිට පේන්න තියෙනවා. ඉතින් කොටින්ම කියනෝ නම් වින්ඩි නිරන්තරයෙන්ම ඊෂ ඇතුළුව ගොඩක් දක්ෂ කට්ටියට කරදර ගොඩක් ඇති කරන්න උත්සාහ කරන කෙනෙක්නේ. හැබැයි ඉතින් ඉදිරියට ඒ වගේ දෙයක් නම් සිදු වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අගස්ති ඒ වගේම තවත් ගොඩක් දෙනෙක් ඊෂා ඇතුළු කට්ටියගේ පැත්තට ඉන්න නිසා. ඉතින් කොහොම වුණත් මේ සිදුවීම් අතරේ ඔය දකින්න නැති අගස්ති ඊෂගෙන් අහනවා රෙහානගෙන්. ඉතින් රෙහානගෙන් අහුවට පස්සේ ඇත්තටම රෙහානටත් උත්තරයක් දෙන්න පුළුවන් වෙනවා. ඊෂා මේ දවස්වල ඉන්නේ නුවරඑළිය විත්තිය. ඉතින් කොටින්ම කියනවා නම් විශේෂයෙන්ම අගස්ති මගෙන් අහුව කියන දේ රෙහාන ඉදිරියේදී ඊෂට විතරක් නෙමෙයි සමාධිටත් කියාවි කියලයි බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන්. ඉතින් මෙතනින් පස්සේ තමයි මේ කට්ටියට හිතෙන්න පටන් ගන්නෙ අගස්ත දැන් ටික ටික ඊෂට වගේම සමාධිටත් කිට්ටු වෙන්න උත්සාහ කරනවා කියන ටික. ඉතින් අගස්ති පියෙක් විදිහට තමන්ගේ ජීවිතයට කිට්ටු වෙනවා නම් කොච්චර හොඳයිද කියන එක ඉදිරියේදී අම්මත් එක්ක කතා නොකරත් ඊෂා තනියම කල්පනා කරන හැටි අපිට දිවිතුරා කතාව හරහා දැක බලා ගන්න ලැබේවි. ඉතින් කොටින්ම කියනවා නම් ඊෂා අගස්ති මේ දෙන්නගේ එකතු වීම නිසාම වින්ඩි වගේම තවත් දුක් වෙන කට්ටිය ගොඩක් ඉඳීවි. විශේෂයෙන්ම කාව්‍ය පවා. ඉතින් කොටින්ම කියනවා නම් සමාධි හොඳම මිතුරිය ඇතුළු කට්ටියම මේ නිසා ගොඩක් සතුටටපත් වේවි කියලයි බලාපොරොත්තුවක් ඇති කරගන්න හැකියාවක් පවතින්නේ.